අයිබෝවන් සුපරදු විදියටම ගගන ආලින්දේ වැඩසටහන තුලින් ඔබව අදත් අපි මුණ ගැසෙනවා වෙනදාටත් ඉතින් ඔබ දන්නවා ගගන ආලින්දේ තුල අපි රටේ විවිධ ශ්‍රේෂ්ඨයන් වල සිටින අයව තමයි මේ වැඩසටහනට කැඳවන්නේ ඉතින් අද දවසේදීත් මම ඒ විදියට හොඳ යාළුවෙක් ඒ වගේම අපේ ගුරුවරයෙක් කියන්නත් පුළුවන් ඒ වගේම තමයි දක්ෂ පුද්ගලෙක්ව තමයි අදත් මම ඇරයුම් කරේ ඉතින් අපේ ආරාධනාව පිළි අරගෙන අපි තිනවා ඉතින් වෙනදට මමනේ ඔයාලට ඉන්ට්‍රඩියුස් කරන්න කවුද ආවේ කියන කාරණාව අද මම එහෙම කරන්න අපේ ආරාධිත අමුත්තව මම පිළිගන්නවා අයිබෝවන් කියලා අයිබෝවන් ඉතින් අද තමන් ගැන අවස්ථාව දෙනවා එයාටම කියන්නට කවුද මේ मम लीशान मधुभाषण मम डांसिंग कोरियोग्राफर कनेक् एवगेम डांसिंग टीचर कनेक् नर्तने संबंध नम मेवन नर्तन कला यम मटमक उड़ट अवितिन पुद्गले देशा किल क्यूगम कौर तंत्र मे डांसिंग कर्ण किन डांसिंग मास्टर किन कौमद मे डांसिंग किन पेट यमु මෙහෙමයි මම පොඩි කාලේ ඉඳන් මම හරි ආසාවක් තිබුණේ චිත්‍ර අඳින්න මම පොඩි කාලේ ඉස්කෝලේ වුණත් මාව දකින්නේ මෙයා හොඳට චිත්‍ර අඳිනවා එහෙම මගේ දෙමෝපියෝ දුරුවරුත් හිතේ මම ආර්ට් පැත්තෙන් චිත්‍ර පැත්තෙන් යයි කියලා හැබැයි මට තේරෙන කාලයක් යනකොට පියතුරු මට තේරුණා නිකන් මගේ තව හැකියාවල් තියෙනවා මේ මට සින්දුවක් හැදින්න බෑ එහෙම එහෙම පොඩි පොඩි දේවල් එක්ක මම කල්පනා කරා දැන් මම මගේ මේ ආසාවක් තියෙනවා දැන් ඩාන්සින් කරන්නත් හිතෙනවා ඩාන්ස් කරන්න හිතෙනවා එතකොට සින්දුවක් හැදින්න බෑ කවුරු හරි ලස්සන ස්ටෙප් එකක් කරනවා දැක්කහම ඒක අල්ලගෙන කරන්න හිතෙනවා එතකොට මම කල්පනා කරා හරි මම ඒකත් කරනවා මම ඒක ඉගෙන ගන්න පුළුවන් තැන් හෙව්වා ඊට පස්සේ ඔහොම හොයාගෙන යනකොට තව එක එක ලංකාවේ තියෙනනේ තව නාලිකා ඒ නාලිකාවල විවිධ ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා එතකොට ඒ වගේ ප්‍රෝග්‍රෑම්ස් වලට මම ගියා ගිහිල්ලා ඒ වගේ වින් කරා එහෙම වින් කරලා ඒ ප්‍රෝග්‍රෑම් වල ඉන්නකොට ඒ ප්‍රෝග්‍රෑම් වලට ආපු තව මගේ මට මිත්‍ර වෙච්ච යාළුවෙක් ඉන්නවා එයා දුෂ්යන්ත් වීරමන් මගේ පළවෙනි ගුරුවරයා එයා ගාව ක්ලාස් යන ළමෙක් එයා මට කිව්වා අපේ ක්ලාස් එකට එන්න මම එහෙම දුෂ්යන්ත් වීරමන්ගේ ටීම් එකේ ඩාන්ස් කරනවා කියලා ක්ලාස් එකට එන්න කියලා මම එදා එයාට කිව්වා හරි මට වාගේ නම්බර් එක දෙන්න මම එන්නම් කියලා ක්ලාස් එකට ඊට පස්සේ ගියා ඊට පස්සේ මම ක්ලාස් එකට ගත්තා ඊට පස්සේ මගේ පළවෙනි ගුරුවරයායි ඊට පස්සේ මම ගයන් ශ්‍රීමාල් චන්දන වික්‍රමසිංහ චන්න විජේවර්ධන බුදවත්තස එතකොට ඒ හැම සර් කෙනෙක්ගෙම වගේ ගුරුහරුකම් ලබාගෙන තිනවා මේ වෙනකොට වැඩ කරලා තිනවා ශ්‍රේෂ්ඨයන් එක්ක ඊට පස්සේ මම මගේම කියලා ක්ලාසස් පටන් ගත්තා දැන් මගේම ක්ලාසස් කරගෙන යනවා ටීම් එකක් කරනවා ඩාන්සින් ගෲප් එකක් කරනවා කොරියෝග්‍රාෆි කරනවා ශ්‍රේෂ්ඨයේ තියෙන ලස්සන වැඩ ගොඩාක් මගේ අතින් වෙලා තිනවා हरी विशेष चित्रकलावट तमय गुडम नैंबुरु नमुत परिवर्तने वनवा जीविते यम अवस्थावक डांसिंग इतकोट दे परिवर्तने वेन हेतु तमंट विन विन हेकियावन तीन वाइकन धनगत्तने कोई काले वगे වයස 10 දි වගේ 10 දි වගේ මට වයස 10 දි වගේ තමයි මට තේරුනේ ආ මම චිත්‍ර ඇඳලා ඉන්නේ හැබැයි මගේ හිත කියනවා මම ආසයි මම චිත්‍රයක් ඇඳලා පස්සේ ඒක කවුරු හරි බලලා ශායක මාරයි ඊශාන්ට තමයි ඊශාන් ඒක නියමයට කරලා තියෙනවා ඒක මට ටික කාලයක් යනකොට මට ඒක නෙමෙයි මට ඕනේ වගේ එකක් දැනුණා හරි ඊට පස්සේ මම හෙව්වා මට ඕනේ ෆෑන්ස්ලා තේරෙනවද මගේ හිත ඉල්ලන්නේ ෆෑන්ස්ලා ඒ කියන්නේ මම කරන දේවල් වලට ආස කරන මම කරන දේවල් වලට ආදරය කරන පිරිසක් මම හොයනවා එතකොට තමයි මට තේරෙන්නේ ආ මම මට මගේ ඇඟේ මෙහෙම එකක් තියෙනවා ඒක තමයි මට එළියට දාන්න ඕනේ ඒකෙන් තමයි මම මේ ෆෑන්ස්ලා හොයන්න ඕනේ කියන එක
දැන් පාසල් අවධිය ගත්තම දැන් අවුරුදු 10 කියලා කියන්නේ සාමාන්‍යයෙන් 5 වසර 6 වසර කියන කාල සීමාව තුළ. එතකොට එතනින් එහා දැන් නර්තනය පිළිබඳව දැන් අවබෝධයක් ලබා ගන්න ඒ කාල වකවානුවේම ප්‍රායෝගික පුහුණු වලට සහභාගී වුණාද? නෑ මම මුලින්ම තනියම ඉගෙන ගත්තා. මුලින්ම තනියම ඉගෙන ගත්තා මම වීඩියෝස් බලලා එහෙම එහෙම දකින්න දේ කොපි කරලා එම් තනියම ඉගෙන ගන්න පටන් ගත්තා ඉගෙනගෙන ඉන්නකොට දැන් මම තනිය ඉගෙන ගන්නකොට මට හරියටම ටෙක්නික් මම ඉගෙන ගන්න නැහනේ ඕනම කෙනෙක්ගේ අතින් ටික කාලයක් යනකොට ගුරුවරේ ගුරුහරුකම් ලැබිලා එතකොට තමයි යා ටෙක්නිකලි හරියට ඉගෙන ගන්න මම මට පුළුවන් විදියට මම ඉස්සල්ලාම අත්තිවාරම දාගත්තා ඒ කියන්නේ මුල් දේවල් ටික මම අල්ලගත්තා ඊට පස්සේ තමයි මට දුෂ්‍යන්ත වීරමන් කියන මගේ පළවෙනි ගුරුවරයා හම්බුනේ ඊට පස්සේ මම ටෙක්නික් හරි ටෙක්නික් මොනවද ඒ දේවල් එතන ඉගෙන ගත්තා බේසික් හරි බේසික් මොනවද ඊට පස්සේ පර්ෆෝම් කරන්නේ කොහොමද ඊට පස්සේ ලංකාවේ තියෙන හැම ස්ටේජ් එකකම හැම ඉවෙන්ට් එකකම වගේ පර්ෆෝම් කරලා ඊට පස්සේ ගාන් ශ්‍රීමාල් මගේ දෙවැනි ගුරුවරයා ගාන් සර්ත් එක්කත් ගොඩාක් වැඩ කරලා එක්ස්පීරියන්ස් අරගෙන ඊට පස්සේ ගයන් සර් හරහා අපිට චන්න විජේවර්ධන සර්ගෙන් ගුරුහරුකම් ලබා ගන්න හම්බුණා චන්දන වික්‍රමසිංහ සර්ගෙන් ගුරුහරුකම් ලබා ගන්න හම්බුණා ඒ වගේම මත් කියන්න මතක නැති තරම් ඒ කියන්නේ තව කට්ටිය ඉන්නවා කියන්න එක්කෙනෙක්ගේ නම් කිව්වොත් ඒගොල්ලෝ තරහ වෙයි අනිත් අයගේ නම් කියන්න බැරි වුණොත් ඒ වගේ මේ ශ්‍රී ශ්‍රී ඉන්න ප්‍රවීණයන්ගෙන් අත්දැකීම් ගුරුහරුකම් ඔක්කොම ලබා ගන්න පුළුවන් වුණා ඊට පස්සේ සාමාන්‍යයෙන් දැන් dancing කියලා කිව්වම පැති ගොඩක් තියෙනවා විශේෂයෙන් styles ගොඩක් තියෙනවා ඒ වගේම දැන් ශාස්ත්‍රීය නැටුම් කියලා දෙයක් තියෙනවා එතකොට දැන් පාසල් අවධියේදී පවා දැන් නැටුම් වලට දක්ෂතාවයන් දක්වපු ඔබ ශාස්ත්‍රීය නර්තනයට අවධානය යොමු කළා මම මට මම ඇත්තටම ආස වුණේ ශාස්ත්‍රීය නර්තනයට නෙමෙයි මම මුලින්ම මගේ හිත එකඟව මම මට ආස හිතුනේ මට ඇඟට දැනුනේ වෙස්ටර්න් ස්ටයිල්ස් එතකොට හිප් හොප් බොලිවුඩ් කන්ටෙම්පරරි ෆ්‍රී ස්ටයිල් කියන ස්ටයිල්ස් වලට තමයි මම ගොඩක් ආස හිතුනේ එතකොට ඔය හිප් හොප් ඇතුලේ තව ස්ටයිල්ස් තියෙනවා ලොකින් පොපින් ට්‍රම්පින් ගොඩක් ස්ටයිල් තියෙනවා ඉතින් මම ආසුනේ වෙස්ටර්න් පැත්තට හැබැයි මම අර ගුරුවරු යටතේ ශාස්ත්‍රීය පැත්තේ දේවලුත් ගොඩක් ඉගෙන ගත්තා මට ඒව ප්‍රගුණ කරගන්න බැරි වුණා හැබැයි ගොඩක් ඒ අංශ වලින් මම ඉදිරිපත් කිරීම කරලා තියෙනවා ඒ ගුරුවරුන් යටතේ ඉගෙනගෙන. අතලක් කැමති නැහැ. ඒ වගේ ප්‍රශ්න වලට ඔබට මුහුණ දෙන්නට සිද්ධ වුණාද? නැහැ. නැහැ. මගේ ගෙදරින් එහෙම ප්‍රශ්නයක් මට තිබුණ නැහැ. අපේ අම්මා dancing කරලා තිබුණා. තාත්තා ආට් පැත්ත පේන්ටිං පැත්ත එයාට චිත්‍ර අඳින්න පුළුවන් ඉතින් කලාව කියන එකට බාධාවක් නෑ අපේ ගෙදරින් ඒ කියන්නේ අම්මයි තාත්තයි එහෙම බාධා කරේ නෑ මට ඉගෙන ගන්න ඕනේ කියලා කිව්වම මාව ක්ලාස් වලට යවුවා ඒ ස්ටයිල්ස් ඉගෙන ගන්න එතකොට මම මොන හරි දෙයක පර්ෆෝම් කරාන් පස්සේ ඒගොල්ලෝ ඒක ආසාවෙන් බලනවා එතකොට ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ නෑද අපේ නෑදෑයෝ ඒ කට්ටිය කියනවා අපි පර්ෆෝම් කරා දැක්කා ලස්සනයි කියලා එතකොට ඒගොල්ලොත් සතුටු වෙනවා එහෙම ප්‍රශ්නයක් තිබුණේ නැහැ හැබැයි ගොඩක් මට මගේ ක්ලාසස් වලට එන ළමයිනුත් මට කියනවා සර් ක්ලාස් එකට එන්න ආසයි හැබැයි ගෙදරින් කැමති නැහැ මෙහෙම කියලා ගෑල් ළමයි පිරිමි ළමයි දෙගොල්ලම ભેදයක් නැතුව එහෙම මට කියනවා ඒගොල්ලන්ට ගෙදරින් කැමති නැහැ කියලා ඉතින් මෙහෙමයි කලාව කියන එකට කලාව කියන දෙයට කෙනෙක් යොමු වුණොත් ඒ කෙනා හොඳ මනුස්සයෙක් වෙනවා ඒ කියන්නේ යා හික්මීම තියෙන සෙන්සිටිව් වෙන කෙනෙක්ගේ දුක තේරෙන කෙනෙක් වෙනවා කලාව පැත්තට යොමු වුණොත් අනිත් දේවල් කරන අතරතුරේ ඒක හොබි එකක් විදිහට බාහිර වැඩක් විදිහට මේ කලාව කරන්න පුළුවන් dancing singing ඕනම දෙයක් දැන් පාසල් කාලේ අපි අතාරිනකො පාසල් කාලේ ඉවර වෙලා දැන් පුහුණු වීම වලට ගියා දැන් ඔබේ පළමු ගුරුවරයා ළඟට ගියා ඒ අත්දැකීම කොහොමද මුලින්ම දැන් පළමු ගුරුවරයා ගාවට ගිහිල්ලා dancing කරන්න පටන් ගද්දි යම් චකිතයක් තියෙන්න පුළුවන් මෙහෙමයි මම ඇවිල්ලා ඒ වෙනකොට දුෂ්‍යන්ත වීරමණ කියන කෙනාගේ يعني ආටිස්ගේ ෆෑන් කෙනෙක් එතකොට එයා dancing star තරගේ win කරලා ඉන්න අවදී මම හෙන ෆෑන් එතකොට ඉතින් මම මාර
ආසයි දැන් එයාගේ ක්ලාස් එකට යන්න ගිහිල්ලා මම මුලින්ම දැක්ක ගමන් එන මල්ලි කියලා කතා කරා මට කතා කරලා මගේ කරටත් අත දාගෙන මේ ඔයා ඩාන්සින් කරලා තියෙනවද කියලා ඇහුවා මම කොහොමද ගෙදර ප්‍රැක්ටිස් කරලා තියෙනවා ක්ලාසස් ගිහිල්ලා නැහැ එහෙම කියලා ඊට පස්සේ හරි ඔයා යන්න ගිහිල්ලා මේ ඉස්සරහා ලොකු අයියලා ඉන්නවනේ පිටිපස්සේ රෝ එකේ ඉඳගෙන මට බලාගෙන කරන්න කියලා කිව්වා කොහමරි මම පිටිපස්සේ ඉන්නකොට ළමයි 200ක් විතර ඉන්නවා ඉස්සරහට මට දුෂ්‍යන් තීරමන්න පේන්නෙත් නැති තරම් ඊට පස්සේ කොහමරි රෝ එකෙන් ඉස්සරහට අන්තිමට එයාගේ ටීම් එකේ ලීඩර් වෙන තැනටම මම ආවා කොච්චර කාලයක් ගියාද එතන ඉඳන් ලීඩර් වෙන තරමට එන්න අවුරුදු 3ක් ඒ කියන්නේ අවුරුදු 3ක් ඇතුළත දුෂ්‍යන්ත් වීරමන්ගේ ටීම් එකේ ලීඩර් බවට පත් වුණා. මොන වගේ සතුටක්ද දැනුනේ? සතුටක් කියන්නේ ඒක කියන්න බෑ. ඒක මාරම සතුටක්. එතකොට ඒක ලොකු වගකීමක්. ඊට පස්සේ මට ටීම් එකේ ප්‍රැක්ටිස් කරන ඒවා ළමයිව සිලෙක්ට් කරගන්න ඒවා ඊට පස්සේ ටීම් එක මේන්ටේන් කරන ඒවා කොස්ටියුම් එකේ ඉඳලා හැමදේම මම තමයි බලන්න ඕනේ. එතනින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. කොහොමද හැසිරෙන්නේ? කොහොමද ඩිසිප්ලින් තියාගෙන වැඩ කරන්නේ? ඩාන්සින් ඕනම දෙයක් කරනවා නම් මුලින්ම තියෙන්න ඕනේ ඩිසිප්ලින්. ඩිසිප්ලින් මම ක්ලාස් එකට එන මගේ ක්ලාස් එකට එන ළමයින්ටත් මම කියනවා මුලින්ම ඩිසිප්ලින් කියන එක තමයි තියෙන්න ඕනේ කියන එක. ඉතින් ඒ හැමදේම ඉගෙන ගත්තේ එතනින්. ඒකට තාමත් මම ගරු කරනවා ඒ තැනට. ඒ වගේම දැන් රැකියාවක් විදියට වෙනත් රැකියාවක් කරනවද නැත්නම් නර්තන කලාව පැත්තෙන්ම ඉදිරියට යනවා? ඔව් නර්තන කලාව පැත්තෙන් මම ඩාන්සින් ක්ලාසස් කරනවා. එතකොට ඩාන්සින් කොරියෝග්‍රාෆි කරනවා, වෙඩින් ඩාන්ස්. එතකොට මගේ ටීම් එකක් තියෙනවා වෙඩින් වල පර්ෆෝම් කරන, ඉවෙන්ට්ස් වල පර්ෆෝම් කරන. එතකොට ඒ ටීම් එක වෙනම කරගෙන යනවා. ඒකට ඉවෙන්ට්ස් වෙඩින්ස් තියෙනවා. එතකොට ඩාන්සින් කොරියෝග්‍රාෆි කරනවා, මියුසික් වීඩියෝස්, ෆිල්ම්ස් ඒ වගේ දේවල්. තව ක්ලාස්ස් තියෙනවා මගේ. වත්තල ක්ලාස් එකක් තියෙනවා. වත්තල ක්ලාස් එක තියෙන්නේ සන්ඩේ 4-6 හතරේ ඉඳලා 6 වෙනකන් වත්තල හුණුපිටිය හන්දියේ තියෙන්නේ. ඒ වගේම කොලඹ 7 වල ක්ලාස් එකක් තියෙනවා, රෝයල් මාස් රීනා බිල්ඩින් එකේ තියෙන්නේ. ඒක සන්ඩේ 12:30 ඉඳලා 2:30 වෙනකන් තියෙනවා. වයස් ભેදයක් නැහැ මගේ ක්ලාස් එකේ. ලොකු පොඩි හැමෝටම ඉගෙන ගන්න පුළුවන්. මම ඉතින් ආරාධනා කරනවා ඩාන්සින් ලවර්ස්ලට ඩාන්සින් ඉගෙන ගන්න කැමති මුල ඉඳලා සරලව උගන්වනවා අපි. කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. ඩාන්සින් කවදාවත්ම කරලා නැති කෙනෙක්ට, ස්ටෙප් එකක්වත් තියාගන්න බැරි කෙනෙක්ට බය නැතුව අපේ ක්ලාස් එකට ඇවිල්ලා මුල ඉඳලා A to Z ඉගෙන ගන්න පුළුවන්. දැන් විශේෂයෙන්ම රැකියාවක් විදිහට සාමාන්‍යයෙන් දැන් අධ්‍යාපනයේදී නැටුම් පිළිබඳව අධ්‍යයනය කරලා ඉන්න අනතුරුව දැන් ඔබගේ ගුරුවරයාගේ ටීම් එකේ ලීඩර් බවට පත් වෙලා එතනින් පස්සේ ඔබ තනියෙන්ම කවදාද යන්නේ? කොයි කාලේ වගේද මේ නැටුම් කියන පැත්තෙන් ඉදිරියට යන්න පටන් ගත්තේ? තනියම කරන්න ගත්ත දවස. දැන් හරියටම අවුරුදු 6ක් 6ක් විතර වෙනවා තනියම කරන්න පටන් ගන්න. මගේම කියලා ක්ලාසස් පටන් අරන්, මගේම ටීම් පටන් අරන්. දැන් සාමාන්‍යයෙන් නර්තනයේ පැත්තට, ඒ කියන්නේ වෙස්ටර්න් ඩාන්ස් වේවා මොකක් හෝ නර්තන කලාවට යොමු වෙන කෙනෙක්ට යම් හීරෝ කෙනෙක් ඇති. දැන් විශේෂයෙන්ම ගත්තාම ෂාරුක් ඛාන්, එහෙම නැත්නම් රිතික් රෝෂන්, ඒ වගේ බොලිවුඩ් නළුවන් නිලියන්ව තමයි තමන්ගේ, ඒ කියන්නේ තමන් ආදර්ශයට ගන්න. ඔබටත් එහෙම කවුරු හරි ඉන්නවද? මගේ හීරෝස්ලා කිහිප දෙනෙක් ඉන්නවා. නම්බර් 1 මං හිතන්නේ ලෝකේ ඉන්න ඩාන්සර්ස්, වෙස්ටර්න් පැත්ත ෆලෝ කරන ඩාන්සර්ස් ලගෙන් මුළු ලෝකෙම ඉන්න හැමෝගෙම හීරෝ එක්කෙනෙක් ඉන්නවා. මයිකල් ජැක්සන්. ඔව් අනිවාර්යයෙන්. හරි. මගේ පළවෙනි හීරෝ මයිකල් ජැක්සන්. ඊට පස්සේ මගේ දෙවෙනි හීරෝ ප්‍රභු දේවා. ඊළඟට රිතික් රෝෂන්ට මම කැමතියි. ටයිගර් ෂෙරප්ට මම කැමතියි. ඒගොල්ලෝ ඩාන්සින් ගොඩාක් ෆලෝ කරන, ගොඩාක් ඉම්ප්‍රූව් වෙලා ඒ ඩාන්සින් පැත්ත ගැන ඉම්ප්‍රූව් වෙලා හොඳට වැඩ කරන කට්ටිය. ඒ වගේම මම රෙමෝ, මගේ කොරියෝග්‍රාෆර්ස්ලා පැත්තෙන් ගත්තොත් රෙමෝ මාස්ටර්, ධර්මේෂ්, ටෙරන්ස් මාස්ටර්,
ඒ කට්ටියට මම කැමති ඒගොල්ලෝ මම හීරෝස්ලා විදිහට සලකනවා අවුරුදු 10 දී හරියටම හිතට එනවා මං ඩාන්සින් කරන්න ඕනි කියලා එතනින් පස්සේ තමන්ම තනියෙන් ක්ලිප්ස් බලාගෙන ඩාන්ස් කරනවා ඊට පස්සේ ගුරුවරයෙක් ළඟට ගිහිල්ලා එතනත් ප්‍රැක්ටිස් කරනවා එතනින් පස්සේ දැන් අවුරුදු 6කට කලින් තමන්ම ඩාන්සින් පැත්තේ ඉදිරියට යනවායි කියලා තනියෙන් ඒ කටයුතු කරන්නට පටන් ගත්තා. ඒකම විවිධ නාලිකාවල ඔබ ප්‍රසිද්ධයි. විවිධ නාලිකාවල ගිය ඩාන්සින් ප්‍රෝග්‍රෑම්ස් වලත් ඔබ පර්ෆෝමන්ස් කරලා තියෙනවා. ඉතින් ඒ කොයි කාලෙද උනේ ඒ අත්දැකීම් චුට්ටක් අපිට අපේ ප්‍රේක්ෂකයන් එක්ක බෙදාගත්තොත්. ඔව්. ඒ 2015 වගේ මට මතක විදිහට City of Dance තරගය ලංකාවේ ප්‍රසිද්ධ තරගයක් ඒකේ සීසන් කිහිපයක්ම තිබුණා සීසන් 1 සීසන් 2 සීසන් 5 එකේ තමයි මම පර්ෆෝම් කරේ ඒක කපල් කම්පිටිෂන් එකක් විදිහට ගියේ මගේ පාර්ට්නර් හිටියේ කුමුදු ඉතින් කුමුදුයි මායි තමයි පර්ෆෝම් කරේ ඒ තරගයේ ගොඩාක් ලොකු ප්‍රතිචාර හම්බුණා අපි ඒ තරගයේ බෙස්ට් গোল্ডන් කපල් එක තෝරනවා මම ගෝල්ඩ් මෙඩල් මමයි කුමුදුයි ගෝල්ඩ් මෙඩල් ගත්තා තුන් පාරක් ඒකේ ජජ් බෝඩ් එකේ හිටියේ ස චන්න විජේවර්ධන ස පූජා උමාශංකර් ඒ වගේම කෙවින් නගේරා ස හිටියේ ඒගොල්ලන්ගෙන් හොඳ ප්‍රතිචාර හොඳ කමෙන්ට්ස් තිබුණා හැම පර්ෆෝමන්ස් එකකටම ඉතින් ඒ තරඟේ මම අන්තිම 8 දෙනාට එනකන් ආවා ඊට පස්සේ මම ඒ අට දෙනාගේ පස්සේ එතනින් අයින් වුණා ඒත් එක්කම තමයි මේ ෆීල්ඩ් එකේ මම කවුද කියන එක ගොඩාක්ම රටේ ජනතාව අතරට ගියේ ෆීල්ඩ් එකේ හැමෝම දැනගත්තේ ලීෂාන් කියන්නේ කවුද කියලා ඩාන්ස් කෙනෙක් විදිහට ඊට පස්සේ මම කොරියෝග්‍රාෆර් කෙනෙක් විදිහට කන්වර්ට් වුණා ඊට පස්සේ ගොඩාක් මියුසික් වීඩියෝස් YouTube එකේ ට්‍රෙන්ඩින් වන් වෙච්ච මියුසික් වීඩියෝස් වල කොරියෝග්‍රාෆ් කරලා තිනවා මම ඔව් මම ගොඩාක් ඇක්ට් කරනව කරලා තියෙනවා ඇක්ට් කරන මට ඇවිල්ලා තියෙන අවස්ථා මම මියුසික් වීඩියෝ වල ඇක්ට් කරලා තියෙනවා ඒ වගේම ඩ්‍රාමා වලත් මම සබ් කැරක්ටර්ස් කරලා තිනවා මම ලොකුවට මට ඒක ෆලෝ කරන්න හම්බුනේ නැහැ මොකද ඩාන්සින් පැත්තෙන් ඉස්සරහට යන්න වෙච්ච හින්දා ඒ පැත්ත ගොඩාක් ෆලෝ කරන්න හම්බුනේ නැහැ මම ඩාන්ස් කෙනෙක් නොවන නම් නළුවෙක් වෙයි දැන් සබ් කැරක්ටර්ස් කරලා තිබෙනවා කියලා කියවනේ මොන වගේ නාට්‍යවලද නාට්‍ය කියන්නේ මෙහෙමයි ගොඩාක් මම කරලා තියෙනවා මේ ෂෝට්ස් ෆිල්ම්ස් කරලා දිනවා ෂෝට් ෆිල්ම්ස් කරලා දිනවා ඒ වගේම මියුසික් වීඩියෝස් කරලා දිනවා ඩ්‍රාමාස් රවීන්ද්‍ර විජේවර්ධන සර් කරා ඩ්‍රාමා එකක් ඒ ඩ්‍රාමා එකේ මම සබ් කැරක්ටර් එකක් කරා ඊට පස්සේ මම ඩ්‍රාමා කියන එක පොඩ්ඩක් ෆලෝ කරේ නැහැ මොකද මට ඩාන්සින් පැත්තේ ට ගියාට පස්සේ අර ප්‍රෝග්‍රෑම්ස් UI තිබ්බ ඉවෙන්ට්ස් අපි නිතරම ෂෝස් කරනවා එතකොට ඒ ඉවෙන්ට්ස් උත් එක්ක මට ටයිම් එකක් තිබුණ නැහැ ඇක්ට් කරන පැත්තට යොමු වෙන්න ඒවා මේ ඉගෙන ගන්න ඒ දේවල් වලට විශේෂයෙන් දැන් අද කාලේ ගත්තාම කෙනෙකුට ජනප්‍රිය වෙන්න දැන් ජනප්‍රියතාවය බලාපොරොත්තු වෙන ගොඩක් අය ගොඩක් වැඩ කරනවා දැන් සාමාන්‍යයෙන් දැන් මීට අවුරුදු 20ක් ඒ වගේ කාලයකදී කෙනෙකුට ජනප්‍රිය වෙන්න නම් තිබුණේ එක රූප වාහිනී මාධ්‍ය. එතකොට ඒ මාධ්‍ය හරහා ලැබෙන අවස්ථාවන් බොහොම අඩුයි. ගුවන් විදුලිය ගත්තාම ගුවන් විදුලි සංස්ථාව තිබුණා. ඒ හරහා ඉතින් යම් දෙයක් කරගන්න ගොඩක් කැපකිරීම කරන්න වෙනවා. නමුත් දැන් සමාජ මාධ්‍ය ඔස්සේ දැන් TV channel එකකට හෝ නැත්නම් ගුවන් විදුලියකට හෝ යන්න අවශ්‍යතාවයක් නැහැ. Tamanට කැමරා එකක් තිබ්බා නම් ෆෝන් එකක් තියෙනවා නම් ඒ දේ කරගන්න පුළුවන් ඉතාමත් පහසුවෙන්. ඔබට ලැබෙන ප්‍රතිචාර කොහොමද ජනතාවගෙන්? මෙහෙමයි අපි මුලින්ම ෆීල්ඩ් එකට එනකොට මම ටීවී ප්‍රෝග්‍රෑම්ස් වලට යනකොට ඇත්තටම YouTube කියන එකවත් ලංකාවේ ලොකුවට ජනප්‍රිය වෙලා තිබුණේ නැහැ YouTube එකේ කවුරුත් මුකුත් වීඩියෝස් කරන්නේවත් YouTube එක වැඩි ෆලෝ කරන්නේවත් නැති කාලයක්. එතකොට හැමෝම බලාගෙන හිටියේ අපි බලාගෙන හිටියේ ඩිජිටල් මීඩියා කියන එක අපිට චාන්ස් එකක් හම්බෙන්නේ කොයි වෙලේද කියලා බලාගෙන ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න. දැන් ඇත්තටම
YouTube මාධ්‍ය හරහා අපිට ටැලන්ට් එකක් තියෙනවා නම් ඒ ටැලන්ට් එක මුළු ලෝකෙටම පෙන්වන්න පුළුවන් අවස්ථාව හම්බෙලා තිනවා. ඒ වගේම ඒකෙන් මමත් ප්‍රයෝජනයක් ගන්නවා. මගේ YouTube channel එකක් තියෙනවා ලීෂාන් මදුභාෂණ කියලා. දැන් මේ කොරෝනා කාලෙත් එක්ක ටිකක් dance covers කරන එක පොඩ්ඩක් අපි නතර කරලා තිබුණා. දැන් ආයිත් මේ මාසේ ඉඳලා අපි dance covers කරන්න පටන් අරගෙන තිනවා. YouTube channel එක subscribe කරලා තියාගන්න ලීෂාන් මදුභාෂණ මේ මාසේ ඉඳලා දිගටම අපි ලස්සනම ලස්සන dance covers ඒකෙන් ඕගලන්ට එලියට දානවා ඕගලන්ට රිලීස් කරනවා ඕගලන්ට බලන්න පුළුවන් YouTube කියන්නේ ලංකාවේ ඉන්න තරුණ මහලු ලොකු පොඩි හැමෝටම තමන්ගේ ටැලන්ට් එක පෙන්වන්න පුළුවන් හොඳ මාධ්‍යයක් ඒකෙන් ගොඩක් ප්‍රයෝජන කට්ටිය දැනට ගන්න කට්ටිය දැනටත් ලංකාවේ ඉන්නවා මම කියනවා ඉතින් හැමෝටම එකෙන් ප්‍රයෝජනයක් ගන්න කියලා. ඒ කියන්නේ විශේෂයෙන් දැන් සමාජ මාධ්‍ය ජාලා ගත්තාම සමාජ මාධ්‍ය ජාලා වලින් හොඳ දේ අපේ ජනතාව ගන්නවා ගොඩක් අඩුයි. ඒකේ වැරදි පැත්තට යොමු වෙනවා වැඩි. ඔබත් තරුණයෙක්. ඔබ තරුණයෙක් විදිහට තරුණ අයට දෙන උපදේශ මොකද්ද මේකෙන් සහ ඔබට මේ සමාජ මාධ්‍ය ජාලා මොනතරම් ආකාරයට උදව් වෙලා තියෙනවද? මුලින්ම මට උදව් වෙලා තියෙන විදිහ මම කියන්නම්. මුලින්ම මම මගේ ක්ලාස් එකක් ගත්තත් මම ක්ලාස් එකේ ළමයින්ට උගන්වන විදිහ මම පොඩි වීඩියෝ ක්ලිප්ස් වලට අරගෙන මම ඒක එඩිට් කරලා ලස්සන වීඩියෝ එකක් හදලා මම YouTube එකට දානවා. ඔය YouTube එකට දැම්මට පස්සේ YouTube එක බලනවා වැඩ කරන මිනිස්සු එතකොට ගෙදර නිකන් ඉන්න කවුරු හරි කෙනෙක් වෙන්න පුළුවන් ඒ බලන කෙනා බලලා ඉවරලා ගිහිල්ලා අම්මට තාත්තට පෙන්වන්න පුළුවන් එතකොට මේ හැම විදිහකම කට්ටිය YouTube එක කියන එක තමන්ගේ හෑන්ඩ් ෆෝන් එකේ බලනවා හරි එතකොට විවිධ සමාජ මට්ටම් වල විවිධාකාර ශේෂ්ත්‍රයන් වල නිරත වෙලා ඉන්න හැමෝම මේ YouTube කියන එක පාවිච්චි කරනවා. එතකොට මට හරි ලේසි වුණා මගේ මම dancing classes කරනවා ඒව මට ප්‍රොමෝට් කරගන්න මම කොරියෝග්‍රාෆර් කෙනෙක් ඒව මට ප්‍රොමෝට් කරගන්න ඒ දේවල් වලට YouTube කියන මේ මාධ්‍ය මාර විදියට මට උදව් වුණා. ඉතින් මම උපදේශක් විදියට දෙන්නේ මේ YouTube එක පාවිච්චි කළා නරක පැත්තට යොමු වෙන අයට සහ හොඳ පැත්තට යොමු වෙන අයට මේක ඇත්තටම අපිට හම්බෙලා තියෙන ලොකු චාන්ස් එකක් ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඒක වැරදියට පාවිච්චි කරලා හොඳට ප්‍රයෝජන ගන්න හොඳ ප්‍රයෝජන ගන්න අයටත් ඒක නැති කරන්න එපා කියලා තමයි මම කියන්නේ අනිවාර්යෙන්ම ඒ වගේම දැන් අද සමාජය ගත්තාම සමාජයේ දැන් කලාකරුවන් බිහි වෙනවා ඉතාමත් ඉක්මනින් ඒ විදිහටම ඉතාමත් ඉක්මනින්ම ඔවුන් හිටිය තැනවත් දන්න නැති ආකාරයට නැති වෙලා යනවා. එහෙම තත්වයක්. ඒ වගේම තරඟකාරී ලෝකයක් තියෙන්නේ. දැන් ඔබ වැනි තවත් කෙනෙක් කටයුතු කරන්න පුළුවන්. මේ තරඟකාරී ලෝකය තුළ ඔබ ඔබගේ තත්වය කොහොමද රැකගෙන ඉදිරියට යන්න කටයුතු කරන්නේ? තරඟකාරී ලෝකය තුළ අපි අපිව මේන්ටේන් කර අපි අපිව අප්ඩේට් කරගන්න ඕනේ. අපි නිතරම අප්ඩේට් වෙන්න ඕනේ. ඒ කියන්නේ ලෝකයේ තප්පරෙන් තප්පරයට වෙනස් වෙනවා. එතකොට මේ ලෝකේ ඉන්න මේ සමාජය ලෝකේ තියෙන සමාජ මේ සමාජය ඒ තප්පරෙන් තප්පරයට ඒ වෙනස හොයාගෙන යනවා. එතකොට අපි ඒක අප්ඩේට් කරගෙන අපි ඒ වෙනස දැකලා තිබුණ නැත්නම් කලින් අපිව නිකම්ම පස්සට යනවා. මම කියන්නේ නිතරම අප්ඩේට් වෙන්න ඕනේ. මම ඉස්සරහට යන්න මම කරන්නේ මම අප්ඩේට් වෙන එක. මම නිතරම YouTube එකේ අලුත් දේවල් මොනවාද වෙන්නේ කියන එක බලනවා. එතකොට මගේ වටේ ඉන්න කට්ටිය මොනවාද කරන්නේ කියන එක මම ඔළුවෙන් බලනවා. ඒ කියන්නේ මොනවාද කරන්නේ මම කර ඒගොල්ලෝ මොනවාද කරන්නේ මම මොනවාද කරන්නේ. එතකොට ඒගොල්ලෝ කරන දේයි මං කරන දේයි මම කම්පෙයා කරලා බලනවා. මොකද මම කරන දේ හරිද ඒගොල්ලෝ කරන දේ හරිද කියන එක. එතකොට මම අර කලින් කිව්ව හීරෝස්ලා මගේ ඒගොල්ලෝ මොනවද කරන්නේ එතකොට ඒගොල්ලෝ අප්ඩේට් වෙලා තින්නේ කොහමද ඒගොල්ලෝ අලුතෙන් දේවල් හොයාගෙන තියනවද මම ඒක හොයාගන්න මෙච්චර පරක්කුනේ ඒ ඔක්කොම මම බලනවා එතකොට අපිට පුළුවන් අප්ඩේට් වුණාම ලෝකෙත් එක්කම ඉස්සරහට යන්න විශේෂයෙන්ම දැන් ඔබ ඩාන්සින් ටීචර් කෙනෙක් ඔබ උගන්වනවා දැන් ඔබේ ක්ලාස් එකට එන අලුතෙන් එන ළමෙක් කියමුකෝ දැන් සාමාන්‍යයෙන් දැන් ඩාන්සින් ක්ලාස් එකක් ගත්තාම සින්දුවක් දානවා සින්දුවට නටන එක ගිය වෙලේ ඉඳන් අවසන් වෙනකන් නටන එක කරන්නේ සාමාන්‍යයෙන් ඒ අවශ්‍ය ඒ ස්ටෙප්ස් කියා දෙනවද කියන එක ප්‍රශ්නයක්
ඔබගේ ක්ලාස් එකේ කොහොමද ඔබ දරුවන්ට උගන්වන්නේ මොන ආකාරයෙන්ද? මෙහෙමයි. මම උගන්වන ස්ටයිල් එකක් තියෙනවා. මම මුලින්ම මම ඇවිල්ලා සුපර්බ් ඩාන්සර් කෙනෙක්, මම සුපර්බ් කොරියෝග්‍රාෆර් කෙනෙක් කියන ලෙවල් එකේ ඉන්නේ නැතුව මම මගේ ක්ලාස් එකට එන ළමයිගේ ලෙවල් එකට එනවා. හරි. එතකොට ඒ ළමයි ඇවිල්ලා ස්ටෙප් එකක්වත් තියාගන්න බැරි ස්ටෙප් එකක් තියන්න ලැජ්ජ, මගේ ඉස්සරහත් නටන්න ලැජ්ජ, කවදාවත්ම ඩාන්ස් කරලා නැති එහෙම ළමයි සෙට් එකකුත් එනවා. ඒ වගේම ඩාන්ස් කරලා තියෙන ඩාන්ස් කරන්න කැමති ස්ටෙප් එකක් දෙකක් හරි කරගන්න පුළුවන් විදිහ ළමයිනුත් එනවා. ඉතින් මේ ඔක්කොම ළමයි ටික මම එකට අරගෙන යන්න ඕනේ. එතකොට මම කරන්නේ හැම ස්ටෙප් එකක්ම A to Z කෑල්ලෙන් කෑල්ලට කඩලා උගන්වනවා. හැම ස්ටෙප් එකක්ම මම පොඩි පොඩි, ඒ කියන්නේ zoom කරලා අපි උගන්වනවා කියලා කියන්නේ zoom කරලා උගන්වනවා. එතකොට ළමයිනුත් ආසාවෙන් ඉගෙන ගන්නවා, ළමයින්ගේ ඔළුවට හොඳට ඒක යනවා. නිතරම මම ළමයින්ගෙන් අහනවා, ළමයි ඔයගලන්ට තේරුණාද මම කියලා දීපු දේ? තේරුණ නැත්නම් මම ආපහු කියලා දෙනවා. මම නිකං සින්දුවක් දාලා එක දිගට ස්ටෙප් ටික කරගෙන ගියොත් සමහරට අල්ලගන්න පුළුවන් ළමයි අල්ලගනි, අනිත් ළමයි අයියෝ අපිට මෙච්චර කරන්න බැහැ කියලා අනිත් දවස් ඉඳන් ක්ලාස් එකට එන හේකුත් නැහැ. එතකොට ඒ ළමයි කවද දිගන ගන්නේ? ආසාව තියෙනවනේ. ඒකින් තමයි මම ඒ විදිහට උගන්වන්නේ. දැන් ඔබ කලින් සඳහන් කරා ක්ලාස් එකට එන ළමයින්ගේ වයස් පරතරයක් නැහැ, ඕනෑම වයස් කාණ්ඩයේ පිරිසට සහභාගී වෙන්න පුළුවන් කියලා. දැන් සාමාන්‍යයෙන් දැන් නර්තනයේදී තමන්ගේ ඇඟපත නටවන්න පුළුවන් කාලයක් තිබෙනවානේ. ඒ කාලේ පහුවෙච්ච කෙනෙක්, සාමාන්‍යයෙන් වයසට ගිය කෙනෙක් ක්ලාස් එකට සහභාගී වුණා නම් එයාට උගන්වනකොට අපහසුතාවයක් නැද්ද? නෑ, මෙහෙමයි. දැන් දැනට මගේ ක්ලාස් එකට එන කට්ටිය එහෙම වයසක කට්ටිය ක්ලාස් එකට එන්නේ නැහැ. හැබැයි ක්ලාස් එකට එන්නේ තමන්ගේ ඇඟ ගැන හිතන කට්ටිය. අපි ගමුකෝ ඒජ් ලිමිට් එකෙන් වයස 35න් උඩ කට්ටිය එනවා කියලා, 35න් කියන්නේ 40 විතර කට්ටිය එනවා කියලා. ඒ කට්ටිය එන්නේ තමන්ගේ ඇඟ මේන්ටේන් කරගන්න උවමනාවට. එතකොට ඒ උවමනාව තියෙන කෙනා අපි මොන දේ කරත් එයා ඒක කරන්න ට්‍රයි කරන එකෙන් එයාගේ, එයාට දාඩිය දානවා, එයාට අපි කරන එක්සර්සයිසස් හම්බ වෙනවා, ඒ දේවල් එක්ක එයාට ඕන දේ එතනදි වෙනවා. දැන් මේ ඩාන්සින් ක්ලාස් එකට එන එක්කෙනෙක් සෞඛ්‍ය, තමන්ගේ ශරීර සෞඛ්‍යතාවය පිළිබඳව හිතලා එනවයි කියලා දැන් සඳහන් කරනවා. දැන් ඇත්තටම ඩාන්සින් කිරීම තුළින් ශරීරය මේන්ටේන් කරන්න පුළුවන්ද? ඩාන්සින් වල මේන්ම දේ බොඩි මේන්ටේනින්. මුලින්ම වෙන්නේ ඩාන්සර් කෙනෙක්, දැන් අපි කියමු ප්‍රොෆෙෂනල් ඩාන්සර් කෙනෙක් කියලා. ප්‍රොෆෙෂනල් ඩාන්සර් කෙනෙක්ගේ පළවෙනිම දේ මේන් වෙන්නේ බොඩි. එතකොට බොඩි කියන එකදී ස්ට්‍රෙචින්, වෝම අප්, එතකොට මේ කරන එක්සර්සයිසස් හැමදේම බලපාන්නේ අපේ ඇඟ ශක්තිමත් කිරීම සහ ඇඟ ෆ්ලෙක්සිබල් කිරීම. ඒ කියන්නේ විශේෂයෙන් දැන් ඩාන්සින් ක්ලාස් එකකට යන එක්කෙනෙක් සාමාන්‍යයෙන් ජිම් එකකට ගියා වගේ තමයි. ඔව්, මෙහෙමයි. ජිම් එකකට ගිහිල්ලා අපි ජිම් එකක වෙනවා විදි දෙකක්. එකක් අපි ඇඟ කෙට්ටු කරගන්න ජිම් එකට යනවා. තව කට්ටියක් ඇඟ සයිස් කරගෙන, يعني මහත් කරගන්න, වර්ධනය කරගන්න ජිම් යනවා. ඉතින් ඒ ඒ ඒ දෙකම දෙකටම කරන එක්සර්සයිසස් විදි දෙකක්. ඒ වගේ තමයි ඩාන්සින් වලදී කරන්නේ ඇඟ සැහැල්ලු කරන එක්සර්සයිසස්. ඒ කියන්නේ ඇඟ අපේ ෆ්ලෙක්සිබිලිටි එක හදන, එතකොට අපේ ස්ට්‍රෙචින් හදන ඒ එක්සර්සයිස් තමයි වෙන්නේ. ඒක හරිම සැහැල්ලුයි. ඒ කියන්නේ ඇඟේ තියෙන මේ සෞඛ්‍ය තත්ත්වය මං හිතන්නේ ඒ දේවල් වලින් ගොඩාක්ම දියුණු වෙනවා. දැන් ඔබේ ක්ලාස් එකට එන දරුවෙකුට උගන්වන දැන් සාමාන්‍යයෙන් වෙස්ටර්න් ටයිප් කියලා කිව්වම ඒකෙත් කොටස් බෙදලා යනවනේ, මොන මොන අංශද? මම උගන්වනවා හිප්හොප් කියන ස්ටයිල් එක මගේ ක්ලාස් එකේ උගන්වනවා. එතකොට බොලිවුඩ් අපි හැමෝම ආස, මගෙන් හැමෝම ආසාවෙන් අහන ස්ටයිල් එක බොලිවුඩ් ස්ටයිල් එක උගන්වනවා. කන්ටෙම්පරරි කියන ස්ටයිල් එක උගන්වනවා. ෆ්‍රී ස්ටයිල් කියන ස්ටයිල් එක උගන්වනවා. ඉදිරියේදී කරන්න තියෙන කටයුතු මොනවද තියෙන්නේ? ඉදිරියේදී මාර්තු 11 වෙනිදා ලොකු දවැන්ත වර්ක්ෂොප් එකක් කරනවා. ඒක ලියෝ ක්ලබ් එකත් එක්ක එකතු වෙලා කරන්නේ. ලියෝ ක්ලබ් එකෙන් තමයි ඒක ඕගනයිස් කරන්නේ. ඒක ෆුල් ඩාන්සින් වලට ආදරය කරන, ඩාන්සින් තවදුරටත් ඉගෙන ගන්න කැමති හැමෝටම සහභාගී වෙන්න පුළුවන් ඕපන් එකක්. ඒක ඕපන් වර්ක්ෂොප් එකක්.
ඒකෙන් සහභාගී වෙන කෙනෙක්ට රුපියල් 1000ක මේ පොඩි මුදලක් ගෙවලා තමයි සහභාගී වෙන්න තියෙන්නේ. ඒක තියෙන්නේ මාර්තු 11 උදේ 10 ඉඳලා හවස 4 වෙනකන් කොළඹ 7 මාස් රීනා හෝල් එකේ තියෙන්නේ. මම ඉතින් ආරාධනා කරනවා හැමෝටම එන්න කියලා. ඒකම දැන් සාමාන්‍යයෙන් අපි හිතමු අලුතෙන් කෙනෙක් ඇචුව වෙන්න හිතනවා දැන් ඩාන්සින් පැත්තෙන්ම තමන්ට ඉලක්කයකට යන්න ඕනේ කියලා. ඒ වගේ කෙනෙකුට ඔබ ගුරුවරයෙක් විදියට දෙන උපදෙස මොකද්ද? මේ ඩාන්සින් ෆීල්ඩ් එකේ දිගටම රැඳිලා ඉන්න ඕනේ නම් පළවෙනියටම දෙන උපදෙස තමයි ඩිසිප්ලින් එක හදාගන්න. ඩිසිප්ලින් එක ඇතුලේ තියෙනවා ගොඩාක් දේවල්. වෙලාවට වැඩ කරන එක, පිරිසිදුකම, තමන් කරන දේ වෙනුවෙන් කැප වෙන එක, ඔන්න ඔය ටික මුලින්ම හදාගන්න. ඊට පස්සේ තමන්ගේ ඉලක්කය වෙත මොන බාධා වාවත් යන එක නවත්තන්න එපා. දැන් සමහර වෙලාවට දැන් දරුවෙක් ඇවිල්ලා මැලිකමක් දැක්වොත් ක්ලාස් එකට ඇවිල්ලා හෝ දැන් එයාට කරගන්නම බැහැ කියන තැනටපත් වුණොත් ඔබ මොටිවේට් කරන්න මොන වගේ උපදෙස් දෙනවද? නැත්නම් ඒකට මොකක් හරි යම් පිළිවෙලක් තියෙනවද? උපදෙස් දෙන්නේ නැහැ. මට එහෙම කෙනෙක් මැලි වගේ තේරුණොත් මං එයාව මොටිවේට් කරන්නේ එයාට නටන්න පුළුවන් කියන එක එයාගේ ඔළුවට දාලා. ඒ කියන්නේ මම එයාව නටවල පෙන්නනවා. මම එයාට මම එයා වෙලා මම එයාට කරන්න පුළුවන් සිම්පල් ස්ටෙප් වලින් මම හදනවා රූටින් එකක්. හරි, රූටින් එකක් හදලා මම එයාව නටනවා. එතකොට එයාට පේනවා මම නටනවානේ කියලා. එතකොට එයාගේ හිතේ ආසාවක් ඇති වෙනවා මම ඊතුරු ටිකත් අල්ල ගන්න ඕනේ කියන එක. ඊතුරු ටිකත් මට බැරි දේත් මම ප්‍රැක්ටිස් කරන්න ඕනේ කියන එක එයාගේ හිතේ ඇති වෙනවා. දැන් කුඩා කාලේ ඉඳන් ඔබ ඩාන්සින් පැත්තෙන් යම් තැනකට දැන් ඇවිත් තියෙනවානේ. මේ තැනට එන්න යම් යම් අවස්ථාවලදී බාධා තිබෙන්න පුළුවන්. ඔව්. එවැනි බාධාවල් ඔබට තිබුණාද? ඔව් තිබුණා. ඒ මතකයක් මෙහෙමයි. ඉස්සර මුලින්ම අපි ඉගෙන ගන්න කාලේ අපිට පර්ෆෝම් කරන්න ක්ලාස් යන්න සල්ලි නැහැ. එතකොට අපි සමහර ඉවෙන්ට්ස් වල පර්ෆෝම් කරනවා එක්ස්පීරියන්ස් එක ගන්න. එතකොට අපිට ඒවට සල්ලි හම්බ වෙන්නේ නැහැ. අපිට යන්න කන්නවත් සල්ලි හම්බ වෙන්නේ නැහැ. ඕන තරම් පයින් ගිහිල්ලා තියෙනවා. නොකා නොබී ඉඳලා තියෙනවා. ගොඩාක් කට්ට කාලා තමයි මේ මෙච්චර දුරක් ආවේ ඉගෙන ගත්තේ. මේ අවස්ථාවේදී ඔබට අත දීපු අය ඉන්න පුළුවන්. ඔව්. එහෙම මතකෙට එන කවුරු හරි ඉන්නවද? මෙහෙමයි, අත දීපු අය ගොඩාක් ඉන්නවා. ගුරුවරු, ඒ වගේම යාළුවෝ, හිත මිත්‍රයෝ ගොඩක් ඉන්නවා. ඉතින් එක්කෙනෙක්ගේ නමක් කිව්වොත් දෙන්නේ තුන් දෙනෙක්ගේ නම් කිව්වොත් අනිත් කට්ටිය තරහ වෙන හින්දා මම කියන්නේ. මම කියනවා මට මෙච්චර කල් උදව් කරපු අම්මා තාත්තා සහ ඉතුරු සියලුම දෙනාට මම මේ අවස්ථාවේ ස්තුතිවන්ත වෙනවා මට උදව් කරාට. වචන අපිත් එක්ක කතා හබ එදෙනකොට ඔබම සඳහන් කළා, يعني කලාව පැත්තට යොමු වෙන එක්කෙනාගේ හිත ගොඩක් සෙන්සිටිව් කියලා. දැන් ඔබත් කලාවට යොමු වෙලා තිබෙනවා. එතකොට ඔබත් එහෙම පුද්ගලෙක්ද? ඔව්, ගොඩාක් සෙන්සිටිව්. කොහොමද ඒක කියන්නේ? කියන්නේ සාමාන්‍යයෙන් මම ඇවිල්ලා මොන හරි දෙයක් දුක හිතනොත් නිකන් මගේ ඇස් දෙකට කඳුළු පිරෙන කෙනෙක් මම. මගේ ක්ලාස් එකට එන ළමයෙක් වුණත් සමහර ලාට මට කිව්වොත් සර් මට ක්ලාස් ෆීස් එක දෙන්න විදිහක් නැහැ කියලා මම කියනවා හරි මේ මාසේ ක්ලාස් ෆීස් දෙන්න නැතු වෙන්න කියලා. දැන් ඒ වගේ දැන් ඔබේ ඇස් දෙකට කඳුළු පිරිච්ච අවස්ථාවක් අමතක නොවන අවස්ථාවක් තියෙනවද? ගොඩාක් තියෙනවා මේ අමතක වෙච්ච නැති අවස්ථා. ඒ කියන්නේ දැන් ඔබ වගේ ඉදිරියට එන්න ඉන්න කෙනෙක් දැන් මේ අපේ මේ වීඩියෝ එක බලාගෙන ඉන්න කෙනෙකුට මං ඒ වැනි අවස්ථාවක් කියන්න කියලා කියන්නේ ඔහුටත් ඒක අත්දැකීමක්. ඔබේ අත්දැකීම බලාගෙන Tamanට ඉදිරියට යන්න පුළුවන්. ඔව්. මට ගොඩාක් දුක හිතිච්ච අවස්ථාවක් තමයි මම උඩරට පහතරට කියන ස්ටයිල් ලංකාවේ ට්‍රැඩිෂනල් ස්ටයිල් මම ඉගෙනගෙන නැහැ. කවුරු හරි කෙනෙක් ඒක ලස්සනට නටනවා දැක්කහම මට මං ගැන දුක හිතෙනවා. ඒ කියන්නේ මට හිතෙනවා අපරාදේ මං ඒක ඉගෙන ගත්තේ නැත්ති කියලා. දැන් ඒ අවස්ථාව ඔබට හිමි වුණොත් ඔබට ඒක කරගන්න පුළුවන්ද? ඔව්, දැන්ටත් පුළුවන්. ඉතින් මෙහෙම ඉගෙන ගන්න වයසක් නැහනේ. ෆිට්නස් තියෙනවා නම් ඒකේ දැනටත් ඒක ෆලෝ කරලා ඉගෙන ගන්න පුළුවන් වෙයි.
දැන් වෙලාව තමයි ඒකම අවස්ථාවකදී මම දැක ඔබ බරත නැටුම් වල ස්ටෙප්ස් පවා යූස් කරනවා බරත නැටුම් ඉගෙන ගත්තද නැත්නම් නෑ නෑ මම ඉගෙනගෙන නැහැ මම වීඩියෝස් බලලා ඒ මම හැම දෙයක්ම මොන හරි දෙයක් මම දැක්කොත් මම ටග් ගාලා කරන්නේ ඒක කොපි කරනවා මම හිතන්නේ ලෝකේ ඉගෙන ගන්න හැම කෙනෙක්ම ලෝකේ ඕනම දෙයක් ඉගෙන ගන්න ඒ කියන්නේ සිං කරන්න ප්ලේ කරන්න ඩාන්ස් කරන්න ලියන්න කියන්න ඕනම දෙයක් ඉගෙන ගන්න කෙනෙක් කරන්නේ කොපි කරන එක දැන් ඔයා කරන දේ මම කරන්න නම් මම ඔයාව කොපි කරන්න ඕනේ නේ ඒකින් තමයි මම හිතන්නේ හැම දෙම කොපි කරොත් හරි කොපි කරොත් අපිට ඉගෙන ගන්න පුළුවන් කොපි කරනවා කියලා කියන්නේ මම ඔයාව කොපි කරනවා නම් ඔයා ඉන්න විදිහ ඔයාගේ ඇඟිලි දෙක තියන් ඉන්න විදිහත් මම කොපි කරන්න ඕනේ එතකොට තමයි මට හරියටම ඔයා කරන දේම කරන්න පුළුවන් වෙන්නේ දැන් විශේෂයෙන් අපි රූපවාහිනී නාලිකාවල එහෙම දකින්න තරගවලදී කියනවා දැන් අනුකරණය කරන්න එපා කියන එක තමයි ගොඩාක්ම ජජස්ලා උපදෙස් දෙන්නේ. දැන් ඔබ ඊට වඩා ආත්මසින්ම කියන්නේ නෑ නෑ. ඒක ඒ කියන එක දෙකක්. මම අනුකරණය කරලා කරන්න කියලා කියන්නේ ඉගෙන ගන්න. ඉගෙන ගන්නකොට අනුකරණය කරන්න ඕනේ. නිර්මාණයක් කරද්දි නව්‍යකරණය කරන්න ඕනේ. කියන්නේ ඔබ අධ්‍යයනය කරන අවස්ථාවේදී ඔබ කෙනෙක්ව අනුකරණය කරලා අධ්‍යයනය කරන්න අධ්‍යයනය කරන්න ඔබ තනියෙන් නිර්මාණයක් කරද්දී ඒක නව්‍යකරණය කරන්න ඒ කියන්නේ ඒකට අලුත් දේවල් හිතලා දාගන්න හිතන්න ක්‍රියේටිව් වෙන්න අපි දකින දේෙන් දෙයක් අපිට ගන්න පුළුවන් ඔබ යෞවනයෙක් තරුණ වියේ පසු වෙන කෙනෙක් ආදරය ගැන මොකද හිතන්නේ ආදරේ මිනිස්සෙක්ට අනිවාර්යෙන් තියෙන්න ඕන දෙයක් කලබල වෙන්නේ නැතුව අවස්ථාව එනකන් ඉඳලා හරි ආදරේ තෝරගන්න. දැන් ඔබත් ආදරවන්තයෙක්ද? ඔව්. දැන් අනාගතයේදී දැන් ඔබගේ වෙඩින් එක සිද්ධ කරනකොටත් කොරියෝග්‍රාෆි එහෙම ඔබම සකස් කරගන්නවද? එහෙම මම කරගන්නවා. විශේෂයෙන්ම දැන් තව ප්‍රශ්නයක් අහන්න ඕනේ. දැන් මේ කාලේ තරුණ තරුණියන් ටැටෝස් වලට ගොඩක් නැමරුවේ විවිධ ආකාරයේ ටැටෝස්. නමුත් ඔබගේ අතේ තියෙන මේ ටැටෝස් එක බැලුවම ගණදිවි රූපයක්. හේතුව මොකද්ද? ගණදිවි රූපේ ගණදිවියෝ ගැන ඔයා දන්නවද? මොනවා සාමාන්‍යයෙන් දන්නේ? සාමාන්‍යයෙන් දෙවි කෙනෙක් සහ හින්දු ආගමේ දෙවි කෙනෙක් ගණදිවියන් බුද්ධත්වයට පත් වෙන්න ඉන්නවා කියලා එහෙම කියවලා තියෙනවා. ගණදේවියෝ හරි ආසයි යාගි ඉස්සරහා ඩාන්ස් කරනට. ඉතින් මම ඩාන්ස් කෙනෙක් නේ. මම එකයි ගණදේවියන් ගහලා තියෙන්නේ මම ආසයි එයාගේ ආසාව ඉෂ්ට කරන්න. දැන් විශේෂයෙන්ම දැන් ඩාන්සින් කිව්වම නටරාජ් ශිවදේවියන්ට ප්‍රමුඛ ස්ථානය දෙනවා. ඉතින් ගණදේවියන් වෙතෙන්ට තෝරගන්න යම් හේතුවක්. නටරාජ් ඇවිල්ලා ශිව තාණ්ඩව තියෙනවනේ ශිවදේවියෝ නර්තන ශිල්පියෙක්. හරි එතකොට නටරාජ් නර්තනයට අධිපති හැබැයි මෙයා එයාගේ ඉස්සරහා නර්තනයේ යෙදෙන අයට හරි ආදරේ ඉතින් මම එයාගේ ආදරය ලබන්න තමයි ආස ඒ කියන්නේ ගණදේවියන්ගේ ආදරය ඔබට ලැබෙනවා ඔව් ඉතින් මම එයාට එයාව අදහනවා තව කාරණාවක් දැන් අනාගතයේදී දැන් ඔබට යම් වැඩපිළිවෙලක් තියෙන්නේ දැන් ඔබ නර්තන කලාව මෙන්ම කොරියෝග්‍රාෆි සහ ඇක්ටින් පැත්තේ තව වීඩියෝස් එහෙම කරනවායි කියලා කිව්වා ඩාන්ස් කවර්ස් ඔව් ඩාන්ස් කවර්ස් එතකොට ඒ වගේ ඉදිරියේදී විශේෂයෙන් මොනවා හරි කරන්න අපේක්ෂාවක් තියෙනවද ලොකු ප්ලෑන්ස් ගොඩක් තියෙනවා ඩාන්සින් කවර්ස් ලස්සන ලස්සන විවිධ ස්ටයිල් වල ලස්සන කතාවල් එක්ක ඩාන්ස් කවර්ස් කරන්න ප්ලෑන් කරගෙන ඉන්නවා ඒ වගේම YouTube channel එකේ තව ඉස්සරහට ලස්සන ලස්සන වැඩ ගොඩාක් රිලීස් කරන්න බලාගෙන ඉන්නවා 11 වෙනිදා මාර්තු 11 වෙනිදා තියෙන අපේ වර්ක්ෂොප් එක මම කන්ඩක්ට් කරන වර්ක්ෂොප් එක ඒකට හැමෝම සහභාගී වෙයි කියලා මම ආදරෙන් මතක් කරන හැමෝටම එන්න කියලා ඔව තමයි දැනට තියෙන වැඩ තව ඉස්සරහට අලුත් වැඩත් එක්ක අපිට ඕගොල්ලොත් එක්ක එකතු වෙන්න පුළුවන් නේ විශේෂයෙන් දැන් පුද්ගලයෙක් යම් මට්ටමකට රටේ ආවා යම් ප්‍රසිද්ධතාවයක් ලබා ගත්තා එතනින් පස්සේ දේශපාලනය කියන පැත්තට යොමු වෙනවා දැන් ඔබෙත් එහෙම බලාපොරොත්තුවක් තියෙනවද
දේශපාලනය ගැන මොකද හිතන්නේ? ලංකාවේ දේශපාලනේ අයිඩියා එකක් නැහැ. ඒ කියන්නේ ආසාවක් නැති හින්දා මේ රටේ තියෙන දේශපාලන තත්ත්වෙත් එක්ක කොහොමත් ආසාවක් ඇති වෙන්නේ නැති හින්දා කතා කරන්නවත් ඒක න අයිඩියා එකක් නැහැ මට. විශේෂයෙන්ම දැන් අපි ප්‍රෝග්‍රෑම් එකේ එන්ඩ් එකට આવી තියෙන්නේ ඔබට ස්තුති කරන්න කවුරු හරි ඉන්නවා නම් අවස්ථාව කරගන්න පුළුවන් සහ අනාගතේ පරපුරට ඔබ විසින් ලබා දෙන කුමක් හෝ දෙයක් ඔබට අවස්ථාවක් මුලින්ම ස්තුතිවන්ත වෙනවා ගගන ටීවී ඔබතුමා ඇතුළු සියලුම දෙනාට මට මගේ මුල් ගුරුවරයාගෙන් ඉඳලා මගේ දෙමව්පියෝ गुड लक हेमोटम बहुम स्तुति तव इसहाट डांसिंग वल्ट आदरीकरण डांसिंग लवर्स लसन लसन देवल गुडा निर्माण कर मम सुदान मेन्नी देवल के मगे क्लास तीनवा कलंब सेवन लेकिनवा वत्त लेकिनवा एव्री संडे तीयन्नी अपितकून फेसबुक पेज का डांस विथ लीशा के लिए पेज घरा अपितकून बुलवा එකලස්සෙන්ද වර්ක්ෂොප් එක තියෙනවා වර්ක්ෂොප් එකට සහභාගී වෙන්න ගොඩාක් නර්තනය ගැන මූලික දැනුම එකතු කර ගන්න පුළුවන් අපි හම්බෙමු විශේෂයෙන්ම අද ගගන ආලින්දය වැඩසටහනේ එතෙන් මම ඔබට සඳහන් කරා වැඩසටහන ආරම්භයේදීම අද විශේෂ පුද්ගලයෙක්ව අපි අපේ මැදිරියට කැඳවනවා කියලා. ඉතින් මම වෙනදට ඒ ගෙන්වන පුද්ගලයා ගැන මම තමයි හඳුන්වා දෙන්නේ. හැබැයි අද මම ඒ දේ කරන්න ගියේ නැහැ. Tamanṭama tamanwa හඳුන්න දෙන්න කියලා අවස්ථාව දුන්නා. ඉතින් ඔබ හඳුනා ගත්තා. ඒ වගේම ලංකාවේ ඉන්න හොඳ ඩාන්සර් කෙනෙක්. ඒ වගේම හොඳ ඩාන්සර් ඒ කියන්නේ ඩාන්සින් ටීචර් කෙනෙක් කියන එක මමත් කියනවා. යම් අවස්ථාවල දැන් මමත් දැකලා තියෙනවා මේ ටෙක්නික් යූස් කරන විදිය. දැන් විශේෂයෙන්ම අපි ක්ලාස් එකකට ගියාම යම් ගීතයක් ප්ලේ කරනවා. ඊට පස්සේ ඩාන්ස් කරන එක තමයි කරන්නේ පැය දෙක තුන. එතනින් පස්සේ ගුරුවරයා ළඟට ඇවිල්ලා දරුවාට උගන්වනවද කියන එක වෙනම කාරණාවක්. ඒ දේ සිද්ධ වෙනවාද කියන එක ප්‍රශ්නාර්ථයක්. නමුත් මේ ඩාන්සින් ගුරුවරයා ළඟ එහෙම දෙයක් දකින්න නැහැ. දරුවා ළඟටම ඇවිල්ලා ඒ අවශ්‍ය කාරණාව ඒ වගේම මොන විදියටද මේ ඩාන්සින් කරන්න ඕනි කියන එක ඒ විදියටම කරලා දෙන ගුරුවරයෙක්. ඉතින් ඒ කාරණාවත් ඔබට මතක් කරන ගමන් අද අපේ වැඩසටහනෙන් අපි සමුගෙන යනවා. ලබන සතියේත් මේ වගේම තවත් අලුත් නිර්මාණාත්මක පුද්ගලෙක් සමග හමු වෙන තෙක් ඉතින් අපට මේ අවස්ථාව ලබා දීම ගැන ඔබට නැවතත් ස්තුතිවන්ත වෙනවා.